අයිබෝන් 2020 උෂාකොල්ලක් උනේට කොහොමද කියලා තමයි ඊළඟට මම විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් වෘෂභලග්න හිමියන්ගේ වසර ආරම්භයේදී ලග්නාධිපති සිකුරු පුණ්‍යස්ථානයේ සඳු දසවැන්නේ, රාහු දෙවැන්නේ, කුජ හත්වැන්නේ, බුධගුරු ශනි රවි කේතු අටවැන්නේ ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට කිසිසේත්ම සුබදායක වසරක් හැටියට නම් කරන්න බෑ. මෙන්න මෙහෙම කිව්වම හිතමනාප කරගන්නවා. දැන් මේක අඩංගු වෙන්නේ සෙනසුරු මහදසාවක් යනවනම් අතුරුදසාවක් ගත කරනවනම් පමණයි. නැත්තම් ඔබට මේ කියන தත්ත්වය බලංගු නෑ. ඒක තේරුම් ගන්න. මම මේ කියන සමහර දේවල් සමහර මිනිස්සුන්ගේ ඔළුවට යන්නේම නෑ. යාළුවට පසක් කරගන්න මම දන්නේ යාළුවගේ විඥානය හරිම දුර්වලද කියලා. තේරුම් ගන්නෑ හරියට. සමහරු ඉන්නවා හරියට බලන්නේ නැතුව කියනවා මේක නෑ අරක නෑ කියලා. බැලින්න මේ දාලා තියෙන අපි ඔක්කොම දේවල්. ධනය තින් කතා කරොත් ධනලාභ නැති වසරක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නිකරුණේ ධනහානි වෙන්න පුළුවන්. තමාගේ ධනය අනුන් විසින් පැහැර ගැනීමට ඉඩ තියෙන වසරක්. අන්යයට දුන් මිල මුදල් නැවත නොලැබී යනවා. ආදායම් මාර්ග අවිහිර ඇති වෙනවා. වියදම් අධික වෙන අනුන්ගෙන් තමාට ලැබෙන ධනය වහා නැති වෙනවා. බැංකුවල තිබුණු මුදල් තැන්පතු අඩු වෙනවා. ඔන්න උෂමලක් නැහිමියෝ ඉහළම් පන්ති පිරිසක් කිනවල මේ රටේ කැසිනෝ ගහන. ඔන්න කැසිනෝ ගහුවොත් ඉතින් ඉවරයි. තමන්ගේ ජීවිතේ වෙනු ප්‍රවේසම් වෙන්න සූරා සූදුවේ උෂමලක් නැහිමියෝ. රැකි රක්ෂා ගැන කතා කරොත් 2020 වර්ෂයේ උෂමලක් නැහිමියන්ට රැකි රක්ෂා කටයුතු සොයා ගැනීමට උනන්දු උත්සාහය ඇති කරගන්න ඕන. රැකියා ස්ථාන මාරු සහ දුර පළාත් වලට යාමට සිද්ධ වෙනවා. වර්ෂයේ මුල් භාගයේදී රැකියා වෙනස් වීමක් සිදු වෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් කරදර මතු වෙනවා කියලා තමයි පෙන්නුම් කරන්නේ. ගෘහ ජීවිතය ගැන කතා කරොත් අවුල් වියවුල් වලට හසු වෙනවා. නොයෙක් වැදගත්කමකට නැති දේවල් සඳහා ආරවුල් ඇති කරගන්නවා. දුර දිග නොලබා ඉක්මන් කමින් කරන කතාව නිසා නොහිතන විදිහේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිද්ධ වෙනවා. පවුලේ සමගිය අඩු වෙනවා. පවුලට කිට්ටු කෙනෙක් ඈත් වෙනවා. විවාහ වයට නම් තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීපාදී තදබල අපල ගෙන දෙනවා. ගර්මණී කාන්තාවන්ට මේ කාලයේ බොහෝ සෙයින් පරිස්සම් වෙන්න ඕන කාලයක්. තරමක කරදර සහිත කාලයක්. කෑමීම බවා සපයා ගැනීම අමාරු කාලයක්. ශාරීරික වෙහෙස ඇති කරන ගමන් බිමන් යාමට සිදු වෙනවා. තමාට සිටි ආධාරකරුවන් නැති වී යනවා. තමාට වඩා යහපත් අයගේ රැවටීම් වලට හසු වන්නට ඉඩ තිබෙනවා. ස්ත්‍රීන් නිසා ආරවුල් වලට හසු වෙන ගෙදර දොර අඩදමරකම් ඇති වෙනවා. හැබැයි 2020 ජනවාරි 24න් පස්සේ මේ තත්ත්වයේ තරමක් අවම වෙනවා කියලා කියන්න ඕන. සෙනසුරු පුණ්‍යස්ථානෙට එන නිසා උෂම ලග්න හිමියන්ගේ දැන් අටවැන්නේ ගමන් කරන්නේ. ඒකයි මේ නරක தත්ති. අටවැන්නේ ගමන් කරනකොට සෙනසුරු වගේ ග්‍රහයෙක් මොනවද කරන්නේ ති කරදර? අස්තම ඉරාෂ්ඨ කියන්නේ ගත කරන්නේ. අධ්‍යාපනය ගැන කතා කරොත් විභාග වලින් සමත් වෙන්න පුළුවන්. ඉතා පහසු කාලයක් ඇතුළත පෙන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අධ්‍යාපන தත්ති හොඳයිනේ. නමුත් අලුත් දේවල් ඉගෙනගෙන ඉන්න අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා පිටපළාත් වලට විදේශගත වීමට පවා අවස්ථාව උරුම වෙනවා. ශරීර සනීපය දුර්වල කරනවා. මුඛ ආශ්‍රිත රෝගාබාධ වලට මුහුණ දීමට සිද්ධ වෙන විශේෂයෙන් දත්වල ආබාධ ඇති කරන වීදුරුමස් ගියවීම වගේ රෝග සමහරට තදබල අසනීපයක් සෑදී ලොකුවට ප්‍රතිකාර කිරීමට සිද්ධ වෙයි. බෝ වෙන වසංගත රෝග මේ දවස්වල කවුරුත් දන්නව අර මීයකුගේ වෛරසයක් නිසා ඇති වෙන දින හතරක පමණ කියන්නේ මහන්සි නෙවෙයි එක්තෙන් බෙට්‍රෙස් කරන්න ඕන උණක් තමයි දැන් හැදෙන්නේ. මේක ලංකාවේ මේ වෙනකොට හැමතැනම වගේ බහුලව ව්‍යාප්ත වෙනවා. මේ මීයකුගෙන් තමයි මේක ඇති වෙලා තියෙන. ඉස්සර උණක් ඇදුනම දවසයි තෙල් ටිකක් මතුරලා ගාපු ගමන් උණ බහිනව. හොඳයි. අද තත්ත්වයන් වෙනස් බලන්න. ඒක නිසා ලෝකෙ දිනුවා සමග අනිත් පැත්තටත් අනිතු විපාක ගෙන දෙන දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා විශේෂයෙන් තමන් පිරිසිදුතාවය අපිරිසිදුකම නිසා තමයි ගොඩක් ලෙඩ රෝග ඇති වෙන්නේ. තමන් යම්කිසි කඩේකින් වුණත්
තීබොනෝනම් හැමදෑම තීබොනෝනම් කැන්ටින් එකක උනත් වෙන්න පුළුවන් වැඩ කරන ආයතනේ. Tamanṭa වෙනම මග් එකක් භාජනයක් අරන් දීලා තියන්න. නම ගහලා මේ භාජනයට මට තේක දුන්න. එතකොට මේ වෛරස් උන වගේ රෝගවල ගොඩක් එහෙම කෝප්ප වලින් අනිත් අය බොන වීදුරු වලින් වතුර බියොමනේ ඇති වෙනවා කියන්නේ. ඒකන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සෞඛ්‍ය තත්ත්වය දුර්වල නිසා එහෙම කිව්වේ. සුබ දවස් හැටියට පෙන්වා දෙන බදා සිකුරා දිනදා දවස් සුබ වර්ණය සුදු ක්‍රීම් පාට කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සුදුයි ක්‍රීම් පාටයි. සුබ අංකය 6. සුබ මැණික් දියමන්ති සුදු මැණික්. දියමන්තියක් පළඳින්න අමාරු වෙන්නේ කැරට් භාගයක එකක් ලක්ෂ 3-4ක් වෙනවා. එහෙනම් සුදු මැණික්. වයිට් සපාය. මේකත් පළඳින්න රුපියල් 20,000කට වඩා යන්නේ නැහැ කැරට්කට වැඩි කැරට්කට. වැඩි ගලක් පන්නේ මොන මොන ජීවිත කාලයට පළඳින්න ඕනේ මැණික මුසමලක් නෙහිමියෝ දීවන්තිය හෝ ඒ වයිට් සපා සුදු මැණික